মানে এখন আপি ইলানে কাটে আমনে ও বেরাদিনা ইসরায়েল লিয়াগান মানে ইসরায়েল লিয়াগান তিন হারিয়ে কে লিয়াগান হ্যাঁ রাইট মে পেত মে মাগে ও বালম কো মুলিম সেন্টিমিটার পেত আপি একটু করে গনি মুনেদ মেতন 70 মিটার 5 2 6 নেদ লেসি এবনে মেন মেতন নাম পড়ি গ্যাটলু আত্তি 5 5 ও সরি পুতে ও মেতন 7 7 6 নে 7 এতন হবে মেতন বল 75 25 100 নে নেদ 100ක් වුණාම සෙන්ටිමීටර එකක් මේ සෝරි සෙන්ටිමීටර 100ක් මීටර එකයි කියලා අපි දැන් මේ උඩම මේ දැනගත්තනේ අපි ඒකනේ එහෙනම් මේ මෙතෙන්ට එන්නේ බිඳුව නේද ඔව් අර එකක් අපි මේ පැත්තට ගේනවා සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර එකයිනේ එහෙනම් ඒක මීටර පැත්තට ගේන්න ඕන 4 7 1 8 නේද ඔව් මෙතන 75 75 150යි 150න් 100ක් මේ පැත්තට අරන් යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 50යි නේද? 100ක් කියන්නේ එකක්නේ. 29යි 30යි. නේද? 30යි. ඕනක් මේ සාමාන්‍ය ක්‍රමයටත් පුළුවන්. අපි සාමාන්‍ය එකතු කරන ක්‍රමයටත් පුළුවන්. මේ බලන්න. 5යි 5යි 10 බිංදුව 1ක් ඉතිරි. 7යි 7යි 14 එකයි 15න් 5 1ක් ඉතිරි. නේද 9 1 10 බිංදුව 1ක් ඉතිරි 3යි. ඔ එහෙමත් පුළුවන්. නේද? නැත්තම් ඉතින් මෙහෙමත් පුළුවන්. මේ බලන්න 80යි 50යි 130යි නේ. 130න් මේ 30 නේද? මීටර එකකුත් මෙතන හැංගිලා තියෙනවනේ. 30 කියන්නේ සෙන්ටිමීටරනේ. එහෙනම් 30 මෙතන ඉතුරු කරලා මේ 100 මේ පැත්තට ගේන 100 මේ පැත්තට ගේනකොට 1ක් වෙනවනේ. නේද එතකොට පුතේ 5යි ඔ 6 7 8 එකේ 9යි 2 29ක් වෙනවනේ හරි ඒ විදිහට හදන්න පුරුදු වෙන්න මෙතන 60යි 50යි නේද ඔ ඒත් 110යි 110න් 10 තමයි මේ පැත්ත ඉතුරු කරගන්න වෙන්නේ නේද එකක් අපට ඒත් මේ පැත්තට ගෙනියන්න වෙනවා එතකොට 30යි 22යි 52යි 1යි 53යි 53යි මෙතන බලන්න අනුපායි ඔපායි 5යි 10න් බිංදුව අපි සාමාන්‍ය විදිහට බලමු නේද එකක් ඉතිරි 9යි 1යි 10යි 1යි 11න් 1 එකක් ඉතිරි 8යි 1යි 9යි 4යි 2යි 6යි බලන්න ඔයාලගේ හරියද කියලා ඔව් මෙතන 120න් 20 නේද එකක් ඉතිරි 95යි 96යි හරි නේද 96 මෙතන 85යි ඔව් 5යි නේද 8යි 3යි 11 න් එකක් ඉතිරි 70යි 10යි 80යි 1යි 81යි 81යි ලේසි ඒව නේද හොඳයි එකතු කරන්න තියෙන්නේ මේ ටිකනේ බලන්න වැරදීව තියෙනවා නම් හදා ගන්න ඔයාලා එතන පුතේ අපිට ලකුණු දෙන්න වෙන්නේ 8න් මේ ලකුණු 8න් දෙන්න වෙන්නේ හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ එකනේ අඩු කරන විදිය
කොහමද සෙන්ටිමීටර මේවා අඩු කරන්නේ කොහොමද? දැන් මීටර එකට සෙන්ටිමීටර 100ක් බව හොඳට මතක තියාගෙන ඉන්න ඕන මේ එකතු කිරීම අඩු කිරීම කරනකොට. හැබැයි මෙතෙන්ද නම් ගැටලුවක් වෙන්නේ නැහැ මේ සාමාන්‍ය විදියම තමයිනේ. 60න් 10ක් ඔව් 50යි නේද? 4න් 2ක් 2යි ලේසි. ඔව් මෙන්න මෙතන තියෙනවා ගණේමක් තියෙනවා. 40න් 90ක් බෑනේ. මෙහෙන් ගේනවා මේ පැත්තට 1ක් නේද? 1ක් කියන්නේ 100ක්නේ. 1ක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. 100යි මෙතන 40කුත් තියෙනවානේ. එතකොට පුතේ 140යි. නේද? 140යි 140න් ඕන 90 අඩු කරන්න 140න් 90 අඩු කරන්න කීයද 140න් 90 අඩු කරාම ඔව් මට උත්තර දෙන්න කවුරු හරි 50යි ඔව් පුතේ 50යි 50යි එතකොට දැන් මෙතන 6 නෙවෙයි 5 නේද එකක් ගෙනාවනේ. ඔව් පහෙන් පහ. බිඳුවයි. එතන බිඳුව දැම්මේ නැතක් කමක් නැහැ. හොඳයි. right. ඒ විදිහට පුළුවන් ඕන සාමාන්‍ය විදිහට පුළුවන්. මේ බලන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. නේද? එකෙන් පහක් බෑ මෙහෙන් එකක් ගේනවා. එතකොට 11යි. 11න් පහ 6යි. නේද? ඔයතර මෙතන 10 නෙමෙයි තියෙන්නේ 9 9 8ක් 1යි. ඒ එහෙමත් හරිය ඇති බලමුද අපි නිකන් සෙන්ටිමීටර ඔ මේ පැත්තට එකක් ගෙනාම 100යි 110යි. නේද? 110න් 50ක් අඩු කරාම 110න් 50ක් අඩු කරාම 60යි නේ ඔ 60 එනවා. නේද? 60යි ඔ හරි සාමාන්‍ය විදිහට අඩු කරන්න පුළුවන් එනන්නේ. ඒ නිසා මේ කොහොම කරත් හරි ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට කරත් හරි හැබැයි ඉතින් මේ 100ක් නේද සෙන්ටිමීටර 100ක් මේ පැතර ගේන බව මතක තියාගෙන ඉන්න ඕන මොකද සමහර ගණන් වලදී ඕක වරදින තැනුත් තියෙනවා නේ හරි බලමු අපි 5න් බිඳුවක් 5යි 12න් එකක් ගේන්න වෙනවනේ 12යි 12න් 5 7යි ඉතින් මෙතන 11යි 1යි නේද 80න් 90ක් බෑ නේද? ඒත් එකක් ගේන්න වෙනවා 180යි 180න් 90ක් 90ම තමයි නේ 90ම තමයි 24න් එකක් අඩු වෙනවා එතකොට 23යි 3න් බිඳුවක් 3යි 2න් එකක් 1යි 13යි ඔව් මෙතන 10න් 50ක් බෑ එහා පැත්තේ එකක් ගේනවා එතකොට 110යි නේද 110න් 50ක් 60යි නේද මෙතන 14 තියෙන 14න් 12ක් 2යි නේද බිඳුව බිඳුව බිඳුවයි 16න් 8ක් 8යි නේද ඒකක් ගේන්නේ නැහැ මෙතන 6න් 8ක් බෑනේ 16න් 8ක් 8යි මෙතන දැන් 4 නේද 4න් 3ක් 1යි 2න් 2ක් බිඳුවයි නේද හයි මෙතන බලමු 5න් බිඳුවක් 5යි 4න් 6ක් බෑ මෙහෙන් එකක් ගේනවා 14න් 6ක් 8යි නේද ඔව් දැන් මෙතන තියෙන්නේ 29 29න් 26ක් 3යි right ඔන අඩු කිරීමේ ගණන් වැරද්දක් තියෙනම් පුතේ හදා ගන්න හොඳේ ඔව් එතනත් අපිට දාන්න වෙන්නේ ලකුණු 8 ලකුණු 1 හොඳයි වැරද්දක් තියෙනවා හදා ගන්න Thank you.
හරි. මම හිතනවා මේ පේපර් එකට ඔයාට ලකුණු ඇති කියලා නේද ඔක්කොටම. මොකද ලේසිම කොටසක් අපි අද සාකච්ඡා කරේ. හරිම ලේසි නේද? ඉතින් මේවා අපි බලමු දැන් ශිෂ්‍යත්ව විභාගයට එන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. ශිෂ්‍යත්ව විභාගයට එන්නේ මොන වගේවද කියලා ඔයාලා දන්නවද? ඇති දැනටමත් දන්නව නේද? මම එක ප්‍රශ්නයක් දෙන්නම්. ඔන්න දැන් ලියන්නත් පොතක් අපිට ගන්න වෙනවනේ. නැත්තම් ඒ කොලේම අනිත් පැත්ත ලිව්වත් කමක් නැහැ නේ. ඉඳ තිනවනම් ඒ කොලේම ලියන්න. හොඳද? මේක පුතේ මේ අද 2011 අගෝස්තු මාසයේ විභාගයක් තිබුණා, ශිෂ්‍යත් විභාගයක්. අන්නේ 11 විභාගයට ආපු ප්‍රශ්නය. හොඳද? බලමු ඔයාලට පුළුවන්ද කියලා. රයිට්. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න මම කියනකොට මේ සෙන්ටිමීටර 25 බැගින් සෙන්ටිමීටර 25 බැගින් දිග ලෝහ පැටි කැබලි 4ක් තිබුණා. ලෝහ පටි කැබලි 4ක් තිබුණා. තේරුණාද? ඉතින් මේ ඔය පටි 4 මේ දිග පටියක් විදියට පාස් කරනවා. ලෝහ පටි කැබලි 4ක් තියෙනවා මේ විදියට. සමාන පටි කැබලි 4ක් තියෙන්නේ. මේක තනි පටියක් විදියට පාස් කරනවා. තේරුණාද? හැබැයි සෑම පෑසුමකම එක එක ලෝහ පටියෙන් සෙන්ටිමීටර 5ක් බැගින් එක මතයක තැබීමට සිදු වෙනවා. දැන් මේ එක ලෝහ පටියක දිග සෙන්ටිමීටර 25යි. සෙන්ටිමීටර 25යි එක ලෝහ පටියක දිග. දැන් පාසල කොට දැන් මේව එක පාසල කොට අර ඔයාලා දැකලා තියෙන අර පැසුම් කරුවා නේද? ඒ මේ පාසල කොට අර නේද ලොකු එළියක් විහිදෙනවනේ නේද? ඒ එකට එක ඇලෙනවා. හොඳයි, ඉතින් පාසල කොට පාසලේ කොහොමද දන්නවද? එක එක ලෝහ පටියෙන් සෙන්ටිමීටර 5ක කොටසක් එක මතයක තබා තමයි පාසල. එහෙම පෑසුවාම අර පහ පහ අඩු වෙනවනේ. එතකොට අවසානයේ මේ පෑසුම අවසානයේදී ලෝහ පටියේ දිග කොච්චරද කියලා අහන. දැන් මෙතනිනුත් පහක් නේද? සෙන්ටිමීටර 5ක් අල්ලනවා. මේකෙනුත් 5ක් අල්ලනවා. මේ හැම තැනකදීම පහ පහ අඩු වෙනවා. පුළුවන්ද හදන්න? හදන්න බලන්න. මම ලියන්න දෙන්නේ නැහැ. මේ මේක ඇඳගෙන හදන්න බලන්න. දැන් මම කියපු එකත් එක්ක විනාඩියක් දෙන්න. උත්තරේ සෙන්ටිමීටර 64යි. සෙන්ටිමීටර 64යි. 64යි උත්තරේ. සෙන්ටිමීටර 65යි. 65යි.
උත්තර දෙකක් තියෙනවා කෙනෙක් කියන 65යිලු කවුද 65 කියන්නේ නම සෙන්ටිමීටර 85යි. ඔන්න තවත් උත්තරයක් තියෙනවා මේ හැම එකක්ම 25ක් දිගයි තේරෙනවද මම මේ මම පාට කරන්නේ 75 සෙන්ටිමීටර. ඔව් මම මේ පාට කරන්නේ මේ ඒ හැම ලෝහ පටියකම නේද පාස්සීමට අයිති වෙන ටික. ඔව් මේ මෙතන පහක් පෑස් වෙනවා මේ මෙතනිනුත් පහක් කල මේ දෙක එකමත එක තියෙනවා මෙතනිනුත් පහක් කල බලපුනේ දැන් පිළිතුරක් ගන්න නැතිනේ ඔයාලා නේද උත්තරයක් ගන්න නැතිනේ right එහෙමනම් මම මේ පාට කරලා තියෙන මේ පෑසුමට අයිති වෙන ටිකනේ නේද මේක උඩින් මේක දිව්වහම දෙපැත්තෙන්ම පහ පහ දහයක්ද අයින් වෙන්නේ දහයක් අයින් වෙලා යනවද නැත්නම් පහයිද අයින් වෙන්නේ පහයි පහයි සෙන්ටිමීටර පහයි අයින් වෙන්නේ සර් ඕ පෑසුමට අයිති වෙන්නේ පහයි නේද පහයි අයිති වෙන්නේ මොකද මේ 10ම දැන් මේ කුඩ මේක తిව්වහම නේද හොඳට තේරුම් ගන්න එක මේ පටිය උඩ මේ පටිය తిව්වහම පහයි නේද सेंटीमीटर पहाई इवत्तेला यानी इवत्तेला क्या ने पैस सुमत आई थी वेन्दे नेद मित्रिन उत्पाह का हुए ना मित्रिन उत्पाह के दहाई माइंग में ने इना ये वाके पाह में पाह का ही वेन तें किया की ना मित्रिन दी पाह का डूए ना वा मित्रिन दी पाह का डूए ना वा मित्रिन दी पाह का डूए नेद पाहे वा तुना का डूए ला यानो මුළු පටියේ දිග ඔය පටිය හතරේම දිග 25යි නේද 25ව හතරක් නේ එහෙනම් 25 වරක් හතර මේකත් 25යි මේකත් 25යි මේකත් 25 නේද 25 වරක් හතර 100යි සෙන්ටිමීටර 100ක් දිග වෙනෝ මෙහෙම තියලා පෑස්සුවොත් එහෙම නේද හැබැයි දැන් මේක තියන්න මේ කුඩ මේ පහක් මේ සෙන්ටිමීටර 5ක් අහුවෙන්නේ මේ විදිහට තියන්නේ. දැන් මෙහෙම තියුවා නම් 100යි. නේද? හැබැයි එහෙම නෙවෙයි තියන්නේ මෙහෙමනේ තියන්නේ. එහෙනම් 5ව 3ක් අඩු වෙනවා. 5ව 3ක් කියන්නේ 15ක්. නේද? සෙන්ටිමීටර 15ක් අඩු වෙනවා. එහෙනම් 100ෙන් 15ක් අඩු කරා. 100 දෙන්නේ. 85 සෙන්ටිමීටර प्रश्न right
එක චූට්ටක් ලියා ගන්න. මං කරන්න එතන හොඳේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. අඳ ගන්න ඔයාලා. මේකේ පුතේ පරිමිතිය සෙන්ටිමීටර මීටර 10යි. පරිමිතිය පරිමිතිය කියන්නේ වටේ දිග නේද? මේ පාද තුනේම දිග. මෙතන ඉඳන් මෙතෙන්ට නම් කරලා තියෙනවා B කියලා. AB. AB පාදය මීටර 2යි සෙන්ටිමීටර 50යි. තේරුණාද? ඔව් මෙතන ඉඳන් මෙතෙන්ට C කියලා නම් කරලා තියෙනවා BC. BC කියන ඒතික මීටර 3යි සෙන්ටිමීටර 80යි. හොඳට බලන්න. මේ ටික A ඉඳන් B වෙනකන් මීටර 2යි සෙන්ටිමීටර 50යි. B ඉඳන් C වෙනකන් මීටර 3යි සෙන්ටිමීටර 80යි. අහන්න මෙන්න මේ A ඉඳන් C වෙනකන් අහන්න. මෙන්න මේ ටික කොච්චර දිගයි? හැබැයි වටේ දිග දීලා තියෙනවා. වටේ දිග මීටර 10යි කියලා දීලා තියෙනවා. පුළුවන් ද හොයන්න ටක් ගාලා හොයන්න විනාඩියක්. मीटर तो ना सेंटीमीटर हत्ते वैसे आ बालू मीटर तो ना सेंटीमीटर हत्ते वैसे और उत्तर यार क्या बोलती है मीटर तो ना सेंटीमीटर हत्ते वैसे के बालू मानित है तो यार करना होता है तो मीटर तो ना सेंटीमीटर दाये मीटर तो ना सेंटीमीटर सेंटीमीटर है सर ओ मीटर तो ना सेंटीमीटर दहाई के लिए उत्तर एक के लिए थी ना मीटर तो ना सेंटीमीटर है तेरह के लिए पीले तो रात का बीत गया ना मीटर एक का सेंटीमीटर मीटर एक का हाँ दें मामा इधर वाला नहीं तो पौड़ी उस साय अक्कर ही करेगा नहीं थी ने मेरा हादान ने सर करने विधि चुट्टा बड़ा नहीं ना तो परिमिति क्या ने पुते में नहीं मैं तुले मधिक एक यार ए दान बी वाला टाइ बी दान सी वाला टाइ सी दान ए वाला टाइ वाटे दिख रहे नहीं तो वाटे मगियो मीटर का दहायक दिख रहा है पहले आप लोग मेटर ने देखा दी लती है ना वाले नहीं तो मैं देखा दी लती है ना वाह मैं का होया ना नाम आप ही मुकाद करान ना उन्हें लेसी में बैठे මේ 10 එන මේකයි මේකයි අඩු කර ගන්න ඕන 10 එන මීටර 10 න් මීටර 3යි සෙන්ටිමීටර 80යි මීටර 2යි සෙන්ටිමීටර 50යි අඩු කර ගන්න ඕන දෙකක් එකපාර අඩු කරන්න බැහැ නේද මේ කියන්නේ මුසිරෙන්න ඕ දැන් දෙකක් අපිට එකපාර අඩු කරන්න බැරි නිසා අපි මොකද කරන්නේ ඉස්සර වෙලා ඕනනම් මේ 10න් 3යි 80ක් අඩු කරලා නේද ඒන උත්තරෙන් මීටර 2යි සෙන්ටිමීටර 50ක් අඩු කරන්න පුළුවන් නේද එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මේ දෙක එකතු කරලා නේද 10න් අඩු කරන්නත් පුළුවන් මේ දෙක එකතු කරලා 10න් අඩු කරන්න පුළුවන් තේරුණාද එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මීටර 10න් මීටර 2යි 50ක් අඩු කරලා ඊට පස්සේ ඒන උත්තරෙන් මීටර 3යි සෙන්ටිමීටර 80 අඩු කරා හරි නේද ඔය ක්‍රම තුනම අපට ගන්න පුළුවන් තේරුණාද හොඳයි අපි එක ක්‍රමයක් බලමු අපි මේ දෙක එකතු කරමු නේද මම මෙතන එකතු කරනවා අර එකතු කරනකොට දැන් ක්‍රමයක් තියෙනවනේ නේ මීටර සෙන්ටිමීටර දාලා මේ පැත්ත 3යි और तुनाई आसुवाई में तरह देखाई पाना हाँ हम गए अन्ना रापी देंगा आधी गने गाड़ी को पार्ट में
බිංදුවයි අටයි පහයි දහතුනෙන් තුන එකක් ඉතිරි පහයි හයයි ආ මීටර හයයි සෙන්ටිමීටර 30ක් වෙනවා. දැන් අපි මේ 10ෙන් අඩු කරන්න එපැයි නේද? කොහොමද අපි අඩු කරන්නේ? ඔව් ඒකත් අපි අර මීටර සෙන්ටිමීටර දාගන්න ඕන. ඇයි උඩින් අපි එහෙම දාන එක තමයි ලේසිම නේද? එතකොට නැත්නම් අපිට වරදිනවා පුතේ. නේද? වරදින්න එක අඩු කරගන්න නම් අපි එහෙම දාගන්න ඕන උඩින්. හරි මේ පැත්ත මීටර 10යිනේ. සෙන්ටිමීටර නෑ. අපි මේ පැත්තට බිංදු දාගන්න ඕනේ. හරි. 6යි 30 ඔව් තුනක් ඕනේ නෑනේ. බිංදු දෙකක් තිබුණා 6යි 30. හරි අඩු කරමු. දැන් බිංදු බිංදුවා බිංදුවයි බිංදුවෙන් තුනක් බෑ අපි මේ පැත්තේ එකක් ගේනවා 10යි 10ෙන් තුනක් 7යි නේද මෙතන දැන් 9ය 9ෙන් 6ක් 3යි හරි නේද එහෙම නැත්තම් මේ බලන්න ඔව් මෙන්න මේකත් බලන්න පොඩ්ඩක් ඔන්නෝමනේ තිබුණේ නේ 10යි ඔව් 10යි 10 මීටර 10ෙන් मीटर हाया सेंटीमीटर तिहाक में मेतन बिंदु देखे तिहाक का लुटर आने बैन नहीं तो बिंदु है ना अभी मैं मीटर का पैसे निकाल गया ना एकाक किया ना सीए या सीए एन तिहाक देंगे आलू कराने सीए एन तिहाक है तैवाई ने आया ना मेतन है तैवाली हुआ नहीं तो देख एकाक गिना वाली साब मेतन दहाई ने मेरी नावे है नहीं तो पुते हाय नावे हाया तू ना उत्तरी हरी दे वाला आप उत्तरी ගොඩක් අය පිළිතුර කිව්වා නේද? හරි සර්. ඔව්. ගොඩක් අය මට පිළිතුර කිව්වා. හොඳයි. එහෙනම් අපි අද වෙලාව ඉවරයි. මේ මම තව ප්‍රශ්න කීපයක් දාන්නම් මේකේ ඔයාලා හදන්න. හොඳේ? ඔය 2012 පේපර් එක මේ ප්‍රශ්න පුතේ. හරි එහෙනම් වැරද්දක් තියෙනවා හදාගන්න. මොනව හරි තියෙනවා මට